ඔකිඩ්වලට ආදරය කරන ඔයාලා හැමෝම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔන්න ඔකිඩ්වලට ආදරය කරන ඔයාලා වෙනුවෙන් අද අරගෙන ආවේ පහසුවෙන්ම හදාගන්න පුළුවන් මල් වර්ගයක් ගැන කියලා දෙන්න. මේක ඔකිඩ් වර්ගයක්. මේ ඔකිඩ් වර්ගයට කියන්නේ ඔන්සීඩියම් කියලා. මේක ලංකාවේ නම සඳහන් කරනවා මේකට කැන්ඩියන් ඩාන්ස් කියලා. මේක කැන්ඩියන් ඩාන්ස් කියන්නේ හේතුව මේ මලේ ස්වභාවය බලන්න. මේ මලේ හැඩය एक मलक विधियट अभी गवा मेक कैंडियन डांस नुकारगे स्वरूपे मे मल प्रिपेर तीन निशा मेकट कैंडियन डांस के हंदुनला अदी तीन मेक ऐतिवेन्े ऑनसीडियम पुलेट ऑनसीडियम तलया मेक मे पत्र इवागेम तलया मे मम हतलती मेक पोलैली तुला बला හොඳින් මූල පද්ධතිය වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම මම මේකේ ඔන්සීඩියම් වලට අමතරව වෙනත් ඕකිඩ් වර්ග හදලා තියෙනවා. මම ඒවා දැන් සඳහන් කරන්නේ නැහැ. ඒවා අපි මල් පිපුණම කතා කරමු. අද කතා කරන්නේ මේ ඔන්සීඩියම් කියන ගණය ගැන. මේ ඔන්සීඩියම් පඳුරක් විදිහට හොඳින් වර්ධනය වන පැලයක්. මේ ඔන්සීඩියම් හදාගන්න ඉතාම පහසුයි. හිරු රශ්මිය හොඳින් තියෙන තැන්වල වතුර දිනපතා යොදලා ඔයාට පැලේ අවදීදී හදාගන්න පුළුවන්. ඒ වගේම මේක බල්බ මගින් තමයි පැල ලබා ගන්න පුළුවන්. මම පෙන්නන්නම් තව පැලයක්. මගේ ළඟ තියෙන මේ බලන්න. මේකත් ඔන්සීඩියම් මේකක්. ඔබලන්ට මට පෙන්නන්න හිතුනේ මේ බලන්න. මේකෙත් මල් කිනිත්තක් පිපිලා තියෙනවා. බලන්න මේකේ නැට්ටුකාරයෙක්ගේ හැඩය ගන්න. මෙන්න මේ හැඩය නිසා තමයි මේකට නැට්ටුකාර මල කියලා කියන්නේ. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි වර්ධනය වෙන්නේ. බලන්න මේකේ බල්බයක් මෙන්න මේ විදිහට තියෙනවා. මේ බල්බය දෙපැත්තේ තමයි පත්‍ර හටගෙන තියෙන්නේ. අයිත මෙන්න මේක පැහැදිලිව මේ හේවන මේ බල්බයෙන් තමයි පත්‍ර දෙපසට විහිදමින් තමයි හැදෙන්නේ. ඒ වගේම පැතලි පත්‍ර තමයි මේකට පිටලා තියෙන්නේ. ඒ වගේම ලාකොළ පැහැති පත්‍ර තමයි මේ ඔන්සීඩියම් වලට අයිති වෙන්නේ. ඒ සමහර අය වගේ තදකොළ පාට තියෙනවා. මේ කැන්ඩියන් ඩාන්ස් කියන වර්ගයේ ඔකිඩ් වර්ගයේ පත්‍රය ටික ලා කහ පැහැති. ඒ කියන්නේ ලයිට් ග්‍රීන් කියන්නේ ලයිට් ග්‍රීන් කියන කලයකින් තමයි මේ පත්‍ර තියෙන්නේ. ඒ වගේම මම කිව්ව පැතලි පත්‍ර කියලා පැතලි දිග පත්‍ර තමයි හැදෙන්නේ. ඒ වගේම මේ විදිහට පඳුරක් ආකාරයට හොඳින් වර්ධනය වෙනවා. මේ බලන්න මේක දැන් හොඳින් වර්ධනය වෙලා තියෙන්නේ. මේකෙන් දැන් පැල ඉවත් කරන්න පුළුවන් අපිට. හැබැයි පැල ඉවත් කරන වීඩියෝ එක මම වෙනම කරන්නම්. ඒකටත් ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයට අනුව තමයි අපි පැල වෙන් කරගන්න ඕන. මොකද අපිට හිතුමතේට මේක පැල වෙන් කරන්න බෑ. මේකට පැල වෙන් කරගන්න අවධියක් තියෙනවා. ඒ අවධියේදී තමයි අපි පැලය වෙන් කරගන්න ඕන. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් මම වෙනම කරන්න මට ඕගලන්ට පෙන්වන්න හිතුනේ. මේ බලන්න මේ මල් එක පඳුරේ මල් කිනිත් කීයක් තියනවද කියලා මම ඕගලන්ට පෙන්වන්න හිතුවේ. මේ විදිහට වර්ධනය කරගත්තම මේකේ මල් කිනිත් 2 3 4ක් තියෙනවා. පහක් මේ පොහොට්ටු. මේ බලන්න පොහොට්ටු මෙන්න මේ විදිහට කූරක් වගේ වර්ධනය වෙලා තමයි පොහොට්ටු ඇති වෙන්නේ. මේ තියෙන්නේ මලේ පොහොට්ටු. ඉතින් ඔයගලන්ට මේ ඔන්සීඩියම් මඳුරා ගන්න පුළුවන් ක්‍රමය තමයි නැට්ටුකාර හැඩති මල. ඉතින් ඔන්සීඩියම් වර්ග ගොඩක් තියෙනවා. මේකට කියන්නේ මේ කැන්ඩියන් ඩාන්ස්. ඒ වගේම නැට්ටුකාර මල. ඔයගලන්ට හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන් වර්ගයක්. නඩත්තුව ඉතාම අඩුවෙන් හදා ගන්න පුළුවන් පැල වර්ගයක් තමයි මේ ඔන්සීඩියම් කැන්ඩියන් ඩාන්ස් කියන්නේ. ඉතින් කැන්ඩියන් ඩාන්ස් කියන පැලයක් ඔයත් හොයා ගන්න අඩුම නඩත්තුවකින් ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන ඉක්මනින්ම පැල බෝ වෙන වර්ගයක් තමයි මේ ඔන්සීඩියම් කියන්නේ. ඉතින් මේ ඔන්සීඩියම් වර්ගය නම් මගේ ළඟ ගොඩක් තියෙනවා. හැමදාම වගේ මල් තියෙනවා කාලයක් නැහැ. ඉතින් හැමදාම වගේ මල් තියෙන මේ විදි ඕකිඩ් එකක් ඔයාලට හදා ගන්න පුළුවන් නම් හොඳයිනේ. ඉතින් අමාරුවෙන් ඕකිඩ් හදන්න අකමැති ඔයාලා වෙනුවෙන් තමයි මම මේක කරේ. ඉතින් බලන්න මේ විදිහට ඕකිඩ් වර්ගය ඔයාගේ එකතුවට හදාගන්න. මේකේ නම තමයි කැන්ඩියන් ඩාන්ස්. ඉතින් එහෙනම් ඔයාලගේ ගාඩන් එකට මේ විදිහට ඕකිඩ් පැලයක් එකතු කරගන්න. නැන් නැවතත් වීඩියෝ එකකින් හම් වෙනතුරු ඔයාලට සුබ දවසක්.